දරුවාගේ ඉගෙනුම් කටයුතු මුල් කරගෙන විවිධ ගැටලු වලට දරුවාට පමණක් නෙවෙයි මව්පියන්ටත් මුහුණ දෙවට සිද්ධ වෙනවා. ඒ අනුව දරුවාට විවිධ ගැටලු ඇතිවීමට පුළුවන්. ඔබ දරුවා ගැන ලොකු තක්සේරුවක් ගොඩනගාගෙන හිටියත් ඔහුගේ ඉගෙනුම් තුල යම් ප්‍රමාදයක් දකින්නට ලැබුණොත් ඒ ගැන කනස්සල්ලටපත් වෙන්න එපා. ප්‍රමාදය නිසා දරුවාට අනවශ්‍ය පීඩනයක් නොකර අවශ්‍ය සහයෝගය පමණක් ලබා දෙන්න. පවුලේ ආරය නොමේරු දරුවන් කායික හා මානසික දුර්වලතාවන් ශරීරයේ වර්ධනයේ ප්‍රමාදය භාෂාව දුර්වල වීම අවධානීය දුර්වල වීම ආවේග පාලනය දුර්වල වීම වැනි දේ දරුවන්ගේ ප්‍රමාදයට බලපානවා. ඒ නිසා ඔබේ දරුවාගේ දුර්වලතාවට හේතු හඳුනාගෙන ඊට අවශ්‍ය පරිදි ප්‍රතිකාර ලබා දීමට උනන්දු වන්න. දරුවන් තුළ විවිධ වර්ගයේ බුද්ධිමය හැකියාවන් හා කුමන හෝ හැකියාවක් තියෙනවා. ඒ හැකියාව හඳුනා ගන්න. පසුව ඒ සැඟවී තිබෙන හැකියාව අවදි කරන්න. ඔබට අවශ්‍ය මාවත නොව දරුවාට යා හැකි මාර්ගයේ යෑමට අවශ්‍ය අත්තල සපයා දීම වැදගත් වෙනවා. සමහර මව්පියන් අධ්‍යාපනයේදී තමන්ට ලබාගත නොහැකි වුණ සාර්ථකත්වය දරුවාගෙන් අපේක්ෂා කරනවා. දරුවා පොතටම සීමා කරමින් අනවශ්‍ය ලෙසින් ලබා දෙන පීඩනය දරුවාට ඔරොත්තු දෙන්නේ නැහැ. මේ පීඩනය නිසා දරුවාට තමාගේ චින්තන ශක්තිය සංවර්ධනය කර ගැනීමට සහ නිර්මාණශීලීත්වය සංවර්ධනය කර ගැනීමට තිබෙන අවස්ථාවන් අහිමි වෙනවා. දරුවාගේ අධ්‍යාපනය සාර්ථක වීමට නම් ප්‍රාථමික අධ්‍යාපනයේදී දරුවාට අවශ්‍ය මූලික සංකල්ප හඳුන්වා දීමට මව්පියන් සහ වැඩිහිටියන් උනන්දු විය යුතුයි. විශේෂයෙන් දරුවාගේ කියවීමේ හැකියාව අධ්‍යාපනයේදී මූලික අත්තිවාරම ලෙස සලකනවා. පොතපත කියවීමේ හැකියාවෙන් දරුවාගේ සෙසු විෂයන් සඳහා විශාල පිටුවහලක් ලැබෙනවා. අකුරු කියවීමට අදාළ මොළයේ කොටසක් වෙන් වී තියෙනවා. මෙම භාෂාවට වෙන් වූ කොටස අවශ්‍ය තරමටම මෝරා තිබීම කියවීමේදී වැදගත්. මොළය අවශ්‍ය තරම් නොමේරු කාලයේදී දරුවා අකුරු දකින්නේ කළු පාට බෝල විදිහට. ඒ නිසා වයස අවුරුදු 6ට පෙර දරුවාට කියවීම සඳහා බල කරන්න එපා. ගණිත විෂය ඉලක්කම් එකතු කිරීම, අඩු කිරීම, බෙදීම සහ ගුණ කිරීම වැනි විශාල පරාසයක පැතිරෙනවා. ගණිත සංකල්ප ඉගැන්වීමේදී තමා ජීවත් වෙන අවකාශය ගැන දරුවා දැනුවත් වී සිටීම වැදගත්. ගණිතය ඉගැන්වීම සඳහා විශේෂිත ස්ථාන හෝ ක්‍රම ආධාර නැහැ. එදිනදා ජීවිතය සමග කරන කියන කටයුතු සමග ගණිත සංකල්ප දරුවාට හුරු කිරීමට මව්පියන් සහ වැඩිහිටියන් අවධානය දැක්වීම ඉතාම වැදගත්.